අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රටේ 2015ට පෙර තිබ්බේ නිල්බලකාය තාරුණ්‍යට හෙටක්. ඒ නිල්බලකාය තාරුණ්‍යට හෙටක් තුලින් තරුණ ජීවිත අනාථ කළා. හැබැයි අද තරුණ සජිත් ප්‍රේමදාස තරුණ ප්‍රඥප්තිය තුලින් මේ රටේ තරුණයන්ගේ බලාපොරොත්තු වලට නෛතික රැකවරණයක් දීලා ඒ බලාපොරොත්තු සනාථ කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ රටේ සමස්ත තරුණ ප්‍රජාව අද බලාපොරොත්තු වෙන්නේ තරුණයන් අනාථ කරන යුගයක් නෙමේ, තරුණයන්ගේ අපේක්ෂාවන් සනාථ කරන යුගයක්. අපි දන්නවා පොහොට්ටුවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රචණ්ඩත්වයත් එක්ක. ඒක අතීතයේත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි. හොඳම සාක්ෂිය තමයි ඊයේ දිනේදී SP දිසානායක මන්ත්‍රීතුමාගේ වාහනය ඉදිරිපිට යම් ආකාරයක බාධා වීමක් වුණා කියලා ඔහු තමන්ගේ ආරක්ෂක පිරිවර සමග එතන ඉන්න තරුණ තරුණියන්ට වෙඩි තියලා තියෙනවා. අද ඒ සියලු දෙනා රෝහල් ගත වෙලා ඉන්නේ. ඒ නිසා මේ පොහොට්ටුවේ දේශපාලනය පැහැදිලිවම චේතනාන්විතම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට යොමු වෙනවා, වගේම භෞතිකවත් ප්‍රචණ්ඩත්වයට තමයි ඔවුන් යොමු වෙන්නේ. මම හිතන්නේ අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. බොන්න වතුර ටික ඉල්ලුවාම වෙඩි තියෙනවනම් අපේ සේවක අර්ථසාධක අරමුදල ඉල්ලුව ආරක්ෂා කරලා දෙන්න ඉල්ලුවාම වෙඩි තියෙනවනම් දීවරයන්ට අවශ්‍ය රැකවරණය දෙන්න කියලා ඉල්ලුවාම වෙඩි තියෙනවනම් වැලිකඩ බන්ධනාගාර ගත වෙලා ඉන්න සිරකරුවන්ට වෙඩි තියෙනවනම් මේ වගේ වාහනයක් ඉදිරිපිට ආවහම වෙඩි තියෙන එක මහලුක දෙයක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ මේ භීෂණකාරී දේශපාලනය, ඒ ප්‍රචණ්ඩකාරී දේශපාලනය එදා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ බහුතරයක් තරුණයෝ ප්‍රතික්ෂේප කරා. හැබැයි අර සුදු ඇඳගෙන කොක්කු වගේ හිටියට යක්කු කවුද කියලා මේ රටේ තරුණයෝ දන්නවා, වගේම ඊයේ දිනේදී ඒ යක්කුන්ගේ මූණ මේ රටේ මිනිස්සුන්ට ගෝඨාභය මහත්තයාගේ දේශපාලන කඳුරේ ඉන්න SP දිසානායක පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපිට තවදුරටත් මේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය අවශ්‍ය වෙන්නේ. Breaking.lk